ඔන්න පිනිවියනෙන් අපි කතා බහ කරන්න සූදානම් වෙනවා තවත් සංගීත ප්‍රසංගයක් පිළිබඳව මේක තවත් එක් සංගීත ප්‍රසංගයක් නෙමෙයි මෙහි වැදගත්කම පිළිබඳව මොන අරමුණකින්ද මේක කරන්න කියන කාරණාව පිළිබඳව ඔන්න අපි කතා බහ කරන්න සූදානම් අපි කතා කරන්නේ CMC ශ්‍රී ජයවර්ධනපුර විද්‍යාලයේ කෝට්ටේ මේ විද්‍යාලයේ සංවිධානය කරන සැලසර සංගීත ප්‍රසංගය පිළිබඳව. ඉතින් මේ ගැන කතා බහ කරන්න අපේ මැදිරියට ඇවිල්ලා ඉන්නවා නියෝජ්‍ය විදුහල්පතිතුමිය චමිලා ශාමලි මහත්මිය, ඒ වගේම නියෝජ්‍ය විදුහල්පති දිනුකාද සිල්වා මහත්මිය සහ සංගීත ආචාර්ය තුෂාරි මුණසිංහ මහත්මිය. ඉතින් මුලින්ම මම නියෝජ්‍ය විදුහල්පතිතුමිය චමිලා මහත්මිය වෙත යොමු වෙන්න කැමතියි. ඇත්තටම දැන් පාසලක් केंद्र करगेने मेवनी प्रसंगयक संविधान करना अतः मोकाक्त मेवनी प्रसंगयक संविधान करना आरमुण कियने का तभी दरगान नोने पास लगे ना थादुन्नला दीला मे प्रसंगे आरमुण अपि कथा करम अपि पास ला CMS श्री जयवर्धनपुर विद्यालय पीटला तेने कोट्टे अपि पास लगे ना क्योंत लंकावे तेना पहरनी तेमा पास ल पहिंगे का अपि पास ल एकदा सरसी विसी देखे तमें आरंभ करला तेने सह मुलिंग बालिका पासलक सह बालक पासलक विधिर तिबिला देदा दिसेकावरुद्दे मिश्र जातिक पासलक विधिट अपि पासल मेवेनकोट कटयुतु करणवा अनित्यक तमाय मेवेनकोट गरु गामिनी हेट्टियाराच्ची विदुहल्पतितुमा अपि पासलट नायकत्वय लबा देनवा इतिं दरुवो कियान्ने अपि रटे अनागतय इतिं रटक इस्सरहट अरन् यन्न नम् අපි දරුවන්ට හොඳ අවස්ථා දෙන්න ඕනේ. ඉතින් මං හිතනවා ගොඩක් මුදු කුසලතා වර්ධනය වෙන ළමයින්ගේ ගොඩක් විශේෂ කරන සියවසේ කුසලතා වර්ධනය වෙන අවස්ථාවක් තමයි సౌందර්යය කියන්නේ. ඉතින් ඒක ඒකේ හැකියාවල් මූලික කරගෙන ඒව සංවර්ධනය කරන්න තමයි අපි පාසලේ මෙහෙම ප්‍රසංගයක් ආරම්භ කරේ. සෞන්දර්ය කුසලතා වැඩි දියුණු කර ගනිමින් දරුවන්ට හොඳ අවස්ථාවක් අනාගතයට හොඳ මාවතක් විවර කරලා දෙන්න මෙවැනි ප්‍රසංගයක් කරා හැකියාව ලැබෙනවා කියලා එතුමිය සඳහන් කළා. මම කැමති දිනුකාද සිල්වා නියෝජ්‍ය විදුහල්පතිතුමිය වෙත යමු වෙන්නේ. ඇත්තටම දැන් පාසල් කේන්ද්‍ර කරගෙන බොහෝ ප්‍රසංග සංවිධානය වෙනවා. මොකක්ද මෙවැනි ප්‍රසංගයක අරමුණ බවට පත් වෙන්නේ? කොහොමද මේක සංවිධානය වෙන්නේ කියලා අපි කියමු. පාසලේ වාද්‍ය වෘන්දය තමයි මේකට මුල් වෙලා තියෙන්නේ. पासले वाद्य वृंदे दर्वांगे अवश्यता मे वाद्य बांड ये वाद्य बांड ये संगीत खामरे अलुत्वरिया मौलिकम आरमुन इत अमतरव पासले दर्वांट अवश्य सनीपारक्षक पासुका मे आर मे मुदल रेस्क्यू मे अभी बलापुर संवर्धने करान හරි ඔන්න මේ විදිහට තමයි සැලසර ප්‍රසංගය සංගීත ප්‍රසංගයේ සංවිධානය වෙන්නේ. දැන් සංගීත ප්‍රසංගයක් සංවිධානය කරනවා කියන එක පාසලක් කේන්ද්‍ර කරගෙන කරද්දී ලෙහෙසි පහසු වැඩක් වෙන්නේ නැහැ. දැන් ජුනි මාසේ 28 වෙනිදා බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී තමයි මේක පවත්වන්න යොදලා තියෙන්නේ. ටිකක් වෙනස් විදිහ ප්‍රසංගයක් ප්‍රසංගික අත්දැකීමක් බවට පත් වෙනවා. වෙහෙසෙන්න ඕන කාරණාවක් දරුවෝ මේ ප්‍රසංගයට යොමු කරනවා කියන එක. සංගීතාචාර්යතුමිය තුෂාරි මහත්මිය කොහොමද මේ ප්‍රසංගය දැන් මුල් වතාවට පවත්වන ප්‍රසංගයකොත් මේ ප්‍රසංගයේ ආරම්භ කටයුතු කොහොමද වෙන්නේ? මේ ප්‍රසංගයේ 2016 දී තමයි මුලින්ම වාදක මණ්ඩලය බිහි වෙන්නේ දරුවන් 12 දෙනෙකුගෙන්. එවකට හිටපු විදුහල්පතිතුමා වන ලුතිනන් කර්නල් ඩී.ඒ.ඩී. වානගුරු මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් තමයි මේ වාදක මණ්ඩලය බිහි වෙන්නේ. එතකොට ඒ කාලේ හිටපු සංගීතාචාර්යතුමිය වන ගීතාංජලි ඇලපාත මහත්මිය සමග එකතු වෙලා එතුමිය විසින් සොයා ගන්නවා දක්ෂ පුහුණුකරුවෙක්. එතුමා තමයි ආනන්ද පෙරේරා මහතා. ඉතින් ඒ විදිහට තමයි මේ සංගීත ප්‍රසංගය බිහි වෙන්නේ. එතකොට පාසල් මට්ටමින් ප්‍රසංග දෙකකුත් ජාතික තරුණ සේවා සභාවේ ප්‍රසංග දෙකකුත් ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත්තුණා. එතන මම මේ පාසලට පැමිණියේ 2018 වර්ෂයේ. එතන ඉඳන් තමයි තරුණ සේවා සභාවට යන්නේ මේ ප්‍රසංගය. ඉතින් 2020 අවසාන يعني කොරෝනා උගදුර මේ ලෝකෙම ගිලගනිද්දී තමයි අපි අවසාන ප්‍රසංගය පැවැත්තුවේ ලොකු අභියෝගෙ මැද්දේ. ඉතින් මේ වෙලාවේ මේකට මූලික වුණ විදුහල්පතිතුමා සහ ආචාර්යතුමියත් ආනන්ද පෙරේරා මහත්මයාවත් මම ඉතාම ආදරයෙන් සිහිපත් කරනවා. ඊට පස්සේ 2021 වර්ෂයේ මිශ්‍ර ජාතික පාසලක් වුණාට පස්සේ අපි 2022 වර්ෂයේ සමස්ත ලංකා සංගීත වාද්‍ය තරඟෙන් ප්‍රථම ස්ථානය දිනා ගන්නවා. ඒ වගේම එයට සම්මාන තුනකුත් හිමි වෙනවා. ඉතින් විශිෂ්ටතම නිර්මාණයට හිමි සම්මානය, ඇල්විටිගල සම්මානය, ස්වර්ණ සම්මානය කියන සම්මාන තුන ලබා ගන්න අපේ දරුවන්
අතරම එච්චරට දක්ෂයි. ඉතින් ඊට පස්සේ මේ දරුවන්ගේ මූලික ඒ කියන්නේ මුල් අවස්ථාවේ ප්‍රසංගයට සහභාගී වෙච්ච දරුවෝ දැන් මේ වසරේ උසස් පෙළ කරලා ඉවත් වෙනවා. ඒ නිසා ඔවුන්ගේ අහිංසක ඉල්ලීමක් අනුව තමයි අපි තව පියවරක් ඉදිරියට අරගෙන BMI CH එකට යන්න සැලසුම් කරලා තියෙන්නේ. ඉතින් මේ වෙනකොට ඉතාමත් කාර්ය බහුලයි අපේ මුළු පාසලම. මේ වෙලාවේ මතක් කරන්න ඕනේ සෞන්දර්යංශයේ සියලුම සහෝදර සහෝදරියන් ලොකු කැපවීමක් කරනවා මේ වෙනුවෙන් නර්තනංශෙන් දායකත්වයේ සපවෙනවා. ඉතින් කලින් නර්තනංශෙන් දායක සැපුවේ අපේ ආරාධිත පාසල්ගෙන මොකද මිශ්‍ර පාසලක් වුණේ පසුව නිසා දැන් ඉතින් ගැහණු දරුවනුත් සිටින නිසා අපිට ඒ අඩුපාඩුවත් සැපුරනවා. ඉතින් දක්ෂ දරුවෝ ටිකක් ඉන්නේ මේ පෙරේද කියන්නේ ඉරි සෙනසුරාදා සමස්ත ලංකා කියන්නේ කලාප තරඟ වලින් නර්තන අංග 4කින් 3ක් ප්‍රථම ස්ථානය දිනාගත් නර්තන කණ්ඩායම්. ඉතින් ඉදිරියේදී සංගීත තරඟත් පැවැත්වෙනවා. ඒනුත් අපි ජයග්‍රහණය කරන්න බලාපොරොත්තු වෙනවා. දරුවන්ව අධ්‍යාපන කටයුතු වලට අධ්‍යාපන ඉලක්ක වලට ගෙන යන අතරතුර ඔවුන් තුල තිබෙන සෞන්දර්ය කුසලතා උප්නංවගෙන ඔවුන්ගේ අනාගතය කොහොමද මේ ශාස්ත්‍ර වලින් ඉදිරියට යන්නේ කියන දේට හොඳ මාවතක් ලබා දෙන වැඩසටහනක් බවටත් මේ ප්‍රසංගේ පත් වේවි කියලා හිතෙනවා. චමිල මහත්මිය නියෝජ්‍ය විදුහල්පතිතුමිය ඇත්තටම දැන් බොහෝ දෙනෙක් කියන කාරණාවක් මේ විභාග ටික කරලා කරන්න ලෑස්ති වෙද්දී දරුවන්ට වෙන වැඩක් කරන්න වෙලාවක් නැහැ කියලා. ඔබ පාසලක් විදියට පාසලේ පරිපාලනයේ විදියට දරුවන්ව මේ දවන්ත ප්‍රසංගයක් සඳහා යොමු කරනවා කොහොමද කාලය වේලාව වෙන් කරගත්තේ වෙනුවෙන්? මම හිතන්නේ හොදට අධ්‍යාපනය ලැබෙන දරුවෙක්ගේ ජීවිතේ සමබර වෙන්න ඕනේ. අම්මලා තාත්තලා වරද්දගෙන තියෙන එතන තමයි. මොකද ඒ දරුවට විවේකය, වින්දනය, ඒ වගේ දේවල් ලබා දෙන තරමට දරුවා ඉගෙන ගන්න ආසාවෙන්. ඉතින් අපි අධ්‍යාපනඥයෝ විදිහට පාසලක් විදිහට අපේ පාසලේ ලොකු අවස්ථා තියෙනවා. දරුවන්ට ඉගෙන ගන්න අතරේ විශේෂ සමගාමී ක්‍රියාකාරකම් ගොඩක් තියෙනවා අපේ පාසලේ 25ක් විතර දෙනවා. ඒකෙන් එකක් තමයි වාද්‍ය වෘන්දය. එතකොට ඒ ක්‍රීඩා ගොඩක් තියෙනවා දරුවන්ට විශේෂ අවස්ථා සහ පහසුකම් සපයලා තියෙනවා අපේ ඉතාම ප්‍රබල සහ පරණ ආදිශිෂ්‍ය සංගමයක් ඉන්නවා පාසලේ. ප්‍රජාව ඉන්නවා අපිට ගොඩක් උදව් කරන්න පාසලේ. ඉතින් ඔවුන්ගේ සහයෝගයත් ඇතුව අපි විවිධ අවස්ථා හදලා දීලා තියෙනවා. දැන් වාද්‍ය වෘන්දය ගැන කතා කරොත් එහෙම ඔබතුමා පුදුම වෙයි අපේ පාසලේ වාද්‍ය වෘන්දය ඇත්තටම තියෙන දේවල් දැක්කොත්. මොකද දරුව කොච්චර සෞන්දර්යයට ආසයිද කියනවා නම් රෑ 11 12 වෙනකන් වුන් දන්නේ නැහැ මේ දවස්වල. ගුරුතුමියලන්ත හැම ඇත්තටම මම ආචාර කරන වුන් සියලු දිනාට මේ අවස්ථාවක් කරගන්නවා. මොකද රෑ 11 වෙනකන් ඔවුන් බොහොම සන්තෝෂයෙන් ඇත්තටම කෑම බීම ගැන පවා වමනාවක් නැහැ. එච්චරට ඒගොල්ලෝ විඳින්න ආසයි. ඉතින් අපේ ස්කෝලේ අපි එකට අවස්ථාව ආරම්භ දීලා තියෙනවා. මං හිතන්නේ ඇත්තටම ලොකු ජයග්‍රහණයක් ළමයෙක්ව මේ කාලෙ වෙනකොට දෙමාපියෙකුට පැයක් එකතන තියන් ඉන්න බෑ. ඉතින් අපේ දරුවෝ හොඳම උදාහරණයක්. ඔවුන් ඉතාම ලස්සනට පුහුණු වෙනවා. මම ඇත්තටම මේක අවස්ථාවක් කරගන්න ඇවිල්ලා බලන්න මේ අපි කියන දේ බලන්න අපේ දරුවන්ගේ දක්ෂතාවය ඉතාම මම හිතන්නේ පළපුරුදු වෘත්තිකය විදිහට ඔවුන්ට පුළුවන් වාදන භාණ්ඩ වාදනය කරන්න. ඒ වගේම දක්ෂ ගායකයෝ ඉන්නවා. ඉතින් ආරාධනා කරන සියලු දෙනාට ඇවිත් අපේ දරුවන්ගේ අවස්ථාවේ ඔවුන්ගේ ප්‍රසංගයෙන් අරඹන්න, ඔවුන්ගේ හැකියාවල් බලන්න සහ අපේ පාසලේ මේ දෙවැන්ත කාර්යයේ පිටිපස්සේ ලොකු අරමුණක් තියෙනවා. ඒ අරමුණත් සාර්ථක කරගන්න සියලු දෙනාගේ සහයෝගය ලබා දෙන්න කියලාත් මේ අවස්ථාවේ ඉල්ලා සිටිනවා. හොඳයි. දිනුක මහත්මිය නියෝජ්‍ය විදුහල්පතිතුමිය විදිහට මම ඔබතුමියගෙනුත් අහන්න කැමතියි. දැන් මෙවැනි ප්‍රසංගයක් සංවිධානය කරනවා කියන එක ලෙහිසි පහසු කටයුත්තක් නෙමෙයි. දැන් දරුවන්ගේ සහභාගීත්වය වාද්‍ය වෘන්දය හැටියට සිදු වෙනවා. ඔවුනුත් ගායනෙන් දායක වෙනවද? ඒ වගේම කලාකරුවන් පිරිසකුත් ශ්‍රේෂ්ඨ ප්‍රවීණ කලාකරුවනුත් සහභාගී වෙනවා. අපි ඒ ගැන මතක් කරමු. ඇත්තටම අපි පාසලේ අපි නියෝජ්‍ය විදුහල්පතිතුරු 6 දෙනෙක් ඉන්නවා. අපි 6 දෙනාම එකා වගේ වැඩ කරනවා මේ වෙලාවේ. දිවාරා නැතුව වැඩ කරනවා. ඉතින් අපිට සංගීත වේදීන් විදියට අපේ ප්‍රසංගයට සහභාගී වෙනවා සංගීතඥයෝ 5 දෙනෙක්. කීර්ති පැස්කුවල් මහත්මිය, ප්‍රදීපා ධර්මදාස මහත්මිය, සෝරි මහත්මිය, රොඩ්නි වර්ණකුල, ජගත් වික්‍රමසිංහ, TM ජයරත්න. ඒ ප්‍රවීණ ගායකයෝ ටිකක් අපේ සහභාගී වෙන්නේ. ඉතින් මං හිතනවා අපේ දරුවෝ ඒ ගීතවලට මම හැමදාම රැට ඉඳලා දරුවොත් එක්ක ඒ සංගීතයේ රස විඳිනවා. මේ ඉතින් මං හිතනවා අපේ ප්‍රවීණ ගායකයන්ටත් මේ අවස්ථාව හොඳ අවස්ථාවක් වේවි අපේ දරුවොත් එක්ක එකතු වෙලා ගීත ගායනයට. ඔව්. දැන්
ඉතාලම හොඳ අරමුණකුත් තියෙනවා දරුවන්ගෙම පාසල ගොඩ නගන්න තමයි මෙවැනි වැඩසටහනක් කරන්නේ දරුවන් අතින්ම දරුවන්ගේ පාසල ගොඩ නැගෙන වැඩක් බවට පත් වෙනවා ඒ අරමුණ සාක්ෂාත් කරගන්නත් පුළුවන්කම ලැබෙනවා දැන් මම සංගීත ආචාර්යතුමිය වෙත යොමු වෙන්න කැමතියි දැන් සාමාන්‍ය විවිධ ප්‍රසංගයකට පුහුණු කරනවා කියන එක කරන්න පුළුවන් හැබැයි මේ වගේ ටිකක් වෙනස් විදිහේ ප්‍රසංගයක් දයන්ත ප්‍රසංගයක් කියලා කියන්න පුළුවන් කොහොමද දරුවන්ව මේ දේවල් වලට යොමු කරන්නේ කොහොමද මේ දේවල් හසුරවන්නේ ඇත්තටම මේ වෙනකොට අර 12 දෙනාගෙන් පටන් ගත්ත එක දැන් 66 දෙනෙක් ඉන්නවා ප්‍රසංගේ ඇත්තට මේ දරුවෝ සාමාන්‍යයෙන් මේ කාලේ වර්තමානයේ දරුවෝ ගොඩක් ජංගම දුරකථනයට ඇබ්බැහි වෙලා ඉන්නේ ඇත්තටම කිව්වොත් අපේ දරුවෝ ජංගම දුරකථනය පැත්තක යාළගේ අතේ තියෙන සංගීත භාණ්ඩය එච්චරට ආදරය කරනවා මේ භාණ්ඩයට ඉතින් ඒගොල්ලන්ට ඒ වගේ උපාංග අතට ගන්න වෙලාවක් නැහැ ඔවුන් හැමතිස්සෙම ඉන්නේ මේ වාද්‍ය භාණ්ඩයත් එක්ක. ඉතින් ඇත්තටම මං හිතනවා సౌందර්ය මගින් ඔවුන්ට ලොකු හික්මීමක් ඇති වෙනවා අනිවාර්යයෙන්ම. කියන්නේ වෙනත් දේවල් වලට යොමු වෙන්න වෙලාවක් නැහැ. එච්චරට ආදරෙන් ඒගොල්ලෝ කිසිම කියන්නේ අවිවේකී බවක් එහෙම නැහැ. මහන්සියක් නැහැ. දෙමව්පියොත් හරියට මේකට කැප වෙලා ඉන්නවා. ඉතින් ඒ විදිහට ලස්සන ගමනක් යනවා ඒ දරුවෝ ටික මම හිතනවා අනාගතයේ හොඳ සංගීතවේදීන් පිරිසක් බිහි වෙයි කියලා CMS ශ්‍රී ජයවර්ධනපුර විද්‍යාලේ අපේ පැතුමත්යයි චමිලා මහත්මිය දැන් ඇත්තටම සංගීතය ඒ වගේම නර්තනාංශයේ දක්වන දායකත්වයේ පිළිබඳවත් කතා බහ කළා දැන් අපි සංගීතාංශයේ පිළිබඳව කතා කළොත් සමහර දෙනෙක් නගන චෝදනාවක තමයි මේ දරුවන්ට සංගීතය රස විඳින්න ගීතේ රස විඳින්න තේරෙන්නේ නැහැ දැනුමක් නැහැ වෙන වෙන ප්‍රවණතා ඔස්සේ යනවා කියලා හැබැයි ඒට හොඳ අවස්ථාවකුත් උදා වෙනව නේද අයියා හොඳ සංගීතයේ යහපත් සංගීත ශ්‍රවණය කරන්න ඒ සඳහා දායක වෙන්න අවස්ථාවකුත් ලැබෙනව නේද අනිවාර්යෙන් ඒක තමයි මම කියන්නේ පාසලේ තියෙන වෙනස ඒක තමයි මොකද අද කාලේ අපි දන්නවා විවිධ සංගීත කණ්ඩ අපිට ඇහෙනවා නමුත් අපේ ප්‍රසංගයේ තව විශේෂත්වයක් තියෙනවා අපි දරුවන්ට රස විඳින්න ආරාධනා කරලා තියෙන බොහොම ස්වභාවිත සංගීතයෙන් තමයි අපේ ප්‍රසංගය හැඩවෙලා තියෙන්නේ මොකද දරුවන්ට අපි රසය කියන එකත් නිවැරදි රසයට යොමු කරන්න ඕනේ නිවැරදි වින්දනයට මොකද సౌందර්ය කියන දේ අද කාලේ අපි දන්නවා ලොකු ඉල්ලුමක් තියෙනවා අපි ඉමෝෂනල් ඉන්ටෙලිජන්ස් කියලා කියනවා චිත්ත වේග සංවර්ධනයට ලොකු දායකත්වයක් දක්වන సౌందර්ය ඉතින් අපේ දැන් නැති වෙලා තියෙන මේ දේවල් නේ ලරුවන්ගේ ඉතින් දරුවන්ට දෙයක් විඳින්න පුළුවන් නම් සංවේදීකම දැනෙනා නම් තව දෙයක් රස විඳින්න තමන් වගේම අන් අයගේ දේවල් අගය කරන්න ඒ වගේම නරක සහ හොඳ දේවල් වලින් හරි දේ තෝරගන්න හරි රසය තෝරගන්න එහෙම පුළුවන් නම් මොකද හොඳම උදාහරණය දැන් අමරදේව මහත්තයා ගත්තොත් එතුමාගේ සංගීතය සදා අමරණීයයි අපේ අතරේ තරුණ අය වයසක උදවිය ඒ කිසිම කෙනෙක්ගේ අතර වෙනසක් නැහැ. ඉතින් ඒ සංගීතය සහ අර කාලයක් ඇති වෙලා නැති වෙලා යන සංගීතය අතර ලොකු වෙනසක් තියෙනවා. ඉතින් අපි දැනගන්න ඕනේ පාසලකින් දරුවව පුහුණු කරන අතරේ අන්න ඒ වෙනසත් අඳුරලා දීලා දිනු කරන්න. ඉතින් මං හිතනවා මේ ප්‍රසංගය හොඳම දෙයක් ඒකට කරනවා. මොකද අපි තෝරගත්තේ ඒ රසයේ තියෙන ප්‍රවීණ සංගීතඥයන්ට ආරාධනා කරේ. ඒ වගේම අපේ ගුරු භවතුන් තෝරගත් ගීත ඒ සියලු දේ ඒකට බොහොම ආර්ථයක් එක් කරන විදිහට තමයි තෝරගෙන තියෙන්නේ. හොඳයි දිනුක මහත්මිය අපි අවසාන වශයෙන් කියමු දැන් මේ ගොඩක් දේවල් කතා බහ කළා මේ ප්‍රසංගයේ අත් දකින්න අත් විඳින්න ඔබටත් සහභාගී වෙන්න පුළුවන්කම ලැබෙනවා කොහොමද කවදද කොහෙද තියෙන්නේ කියලා අපි වැඩසටහන අවසන් කරමු. අපේ සැලසර 2023 තියෙන BMICH එකේ ජූලි 28 වෙනි ජූනි 28 වෙනිදා සවස 6ට ප්‍රවේශ පත්‍ර ගන්න පුළුවන් එදින දොරටුවෙනුත් ගන්න පුළුවන් දැනුත් පාසලේ අපි දැන්වීම් දාලා තියෙනවා ඒ අංකවලට කතා කරොත් දැනුත් මේ ප්‍රවේශ පත්‍ර වෙන් කර ගන්න පුළුවන් හරි දැන් පොතට පතට ඇලිලා ඉන්නවා කියලා අපි සමහර දරුවන්ට කියනවනේ දැන් පොතට පතට ඇලිලා ඉන්න දරුවන්ට නැත්තම් විභාගවලටම සූදානම් වල දරුවන්ට ඉන් මිදිලා Tamanගේ సౌందర్యාත්මක කුසලතා උපුනංගව ගන්න ඒ සඳහා අනාගත අඩිතාලම යොදා ගන්න පුළුවන්කම ලැබෙනවා වගේ සංගීතාචාර්යතුමිය අවසාන වශයෙන් කියන්න දැන් අපි හිතනවනේ මේ අනිත් කටයුතු වලට බාධාවක් කියලා సౌందර්යය නියලෙන එක සමහර තැන්වලදී හැබැයි අනිත් වැඩ කටයුතු වලටත් මේක සහයෝගයක් ලැබෙන දෙයක් නේද ඔව් අනිවාර්යයෙන්ම මේක ඒ කියන්නේ දරුවා මේ සමබරව මේ ඒ කියන්නේ පාඩම් වැඩයි මේ වැඩයි සමබරව කරගන්න පෙළඹෙනවා මොකද ඔවුන්ගේ ඒ කියන්නේ අපිට දැන් දරුවෙක් පාඩම් කරලා ගොඩක් වෙහෙසටපත් වුණාමත්
සුභාවිත ගීතයක් ලස්සන සංගීතයක් ඇහුවාම උන්ගේ මනස හරිම සැහැල්ලු වෙනවා ඒක නිසා මේ ඔවුන්ට කිසිම අපහසුතාවයකින් තොර ඔවුන්ගේ විභාග කටයුතු ජය ගන්නත් පුළුවන් වෙන මේ සෞන්දර්ය අත්දැකීම මගින් හොඳයි එවැනි අත්දැකීමක් අත්දකින්න අත්විඳින්න පුළුවන්කම ලැබෙනවා ජුනි මාසේ 28 වෙනිදා බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්බන්ධන ශාලා පරිශ්‍රයේදී සවස 6ට තමයි පටන් ගන්නේ සැලසර සංගීත ප්‍රසංගය 2023 ඒ ගැන කතා බහ කරන්න පැමිණි නියෝජ්‍ය විදුහල්පති තුමිය චමිලා ශාමලී මහත්මිය ඒ වගේම දිනුකාද සිල්වා මහත්මිය නියෝජ්‍ය විදුහල්පති තුමිය සංගීත අංශය නියෝජනය කරමින් संगीत आचार्य तुषारी मुन सिंह महात्म्य थिदेनाटम स्तुतिवंत इतिन मे प्रसंगे वेडकटयुत सार्थक किल प्रार्थना करमीन अभी मे विशेषांगे समगान्नवा विराम करगिन पिनिवियन समग आयत्थमुयम